ෆුඩ්ඩලින් අපි ආහාර විද්‍යාව සහ තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. අද කතා කරන්න යන්නේ සීනි භාවිතා කරන්නේ නැතුව නිෂ්පාදනය කරන පළතුරු ජෑම් පිළිබඳව. ඇත්තටම අපිට පළතුරු ජෑම් නිෂ්පාදනය කරන්න පුළුවන්ද මේ සීනි භාවිතා කරන්නේ නැතුව? ඔයාලත් පළතුරු ජෑම් නිෂ්පාදනයේ ආශ්‍රිතව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඊට අවශ්‍ය නිවැරදි තාක්ෂණික දැනුම ලබා ගැනීමට techfoodlk.com හරහා අපව සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අවශ්‍ය සියලුම තොරතුරු සහ ලින්ක්ස් වීඩියෝ එක අවසානයේ දාලා තියෙනවා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් අපි ජෑම් එකක් ගත්තම මේක 60ත් 70ත් අතර ප්‍රමාණයක් තියෙන්නේ සීනි. ඒ කියන්නේ මේවා නිෂ්පාදනය කිරීමේදී මේකට එකතු කරන සීනි සහ මේ පළතුරු වල අඩංගු වෙන සීනි වල සම්පූර්ණ එකතුව. මේක අඹ ජෑම් එකක් වෙන්න පුළුවන්, දියුල් ජෑම් එකක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මිශ්‍ර පළතුරු ජෑම් එකක් වෙන්න පුළුවන්. මේ මොන ජෑම් එකක් වුණත් මේක 60ත් 70ත් අතර ප්‍රමාණයක් සීනි අඩංගු වෙන්න පුළුවන්. ඇයි මේ විදිහට ජෑම් නිෂ්පාදනය කිරීමේදී වැඩි සීනි ප්‍රමාණයක් භාවිත කරන්නේ? මේකට හේතු වන ප්‍රධාන කරුණු කීපයක්ම තියෙනවා. මේකෙන් ප්‍රධානතම හේතු වන කරුණ තමයි ප්‍රිසර්වේෂන්. ඒ කියන්නේ මේවා වැඩි කාලයක් කල් තබා ගැනීම. මේ විදිහට ජෑම් නිෂ්පාදනයේදී එකතු කරන සීනි ප්‍රිසර්වේටිව් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මේ ජෑම් පරිරක්ෂණය කිරීමේ ද්‍රව්‍යයක් විදිහට ප්‍රධාන වශයෙන් ක්‍රියා කරනවා. කොහොමද එහෙම වෙන්නේ? මේකද සිදුවෙන්නේ මේ සීනි මේ ජෑම් නිෂ්පාදනවල වෝට ඇක්ටිවිටි එක අඩු කිරීමේ ද්‍රව්‍යයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මේ ජල ක්‍රියාකාරීත්වය අඩුකරන මේක ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. මෙතනදී වෝට ඇක්ටිවිටි කියන්නේ මොකද්ද, මේකේ විද්‍යාත්මක පසුබිම මොකද්ද කියන එක පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්නේ. හේතුව තමයි අපි ඒක පිළිබඳව කතා කරොත් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. කොහොම වුණත් මේ ජෑම් නිෂ්පාදනයේදී වෝට ඇක්ටිවිටි එක අඩු කිරීම වැදගත් වෙන්නේ බැක්ටීරියා, අයිස් මෝල් වැනි සුද්‍ර ජීවීන්ගේ වර්ධනය වීම නවත්තලා මේක වැඩි කාලයක් කල් තබා ගැනීමට. මේක සිදු වෙන්නේ පළතුරු වල අඩංගු ජල පරිමාවට වඩා sugar concentration එක වැඩි වුණාම. ඒ කියන්නේ සීනි සාන්ද්‍රණය වැඩි වුණාම. මේක එක කාරණයක්. ඊළඟ කාරණය තමයි texture and consistency. ඒ කියන්නේ අපි දන්නවා මේ ජෑම් එකේ texture එක ගත්තම මේක නිකන් ජෙලි එකක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ ජෙලින් ප්‍රොසෙස් එක සිදු වෙන්න සීනි වැදගත් වෙනවා. මේ සීනි පෙක්ටින් එක කම්බයින් වෙලා තමයි මේ ප්‍රොසෙස් එක සිදු වෙන්නේ. ඒ වගේම ස්ප්‍රෙඩබල් කන්සිස්ටන්සි එක. ඒ කියන්නේ මේ ජෑම් පාන් වගේ දේවල් වල හොඳින් ගාන්න පුළුවන් වෙන්නත් මේ සීනි වැදගත් වෙනවා. ප්‍රමාණවත් තරම් සීනි නැති වුණොත් මේ ජෑම් සෙට් වෙන්නේ නැහැ. ඊළඟට ෆ්ලේවර් ඇන් කලර්. ඒ කියන්නේ මේ ජෑම් වල තියෙන පළතුරු වල රසය එන්හැන්ස් කර ගැනීම සඳහා, ඒ කියන්නේ වැඩි කර ගැනීම සඳහා මේ සීනි වැදගත් වෙනවා. අපි දන්නවා සමහර පළතුරු වල ඇසිඩිටි එක ගොඩක් වැඩි. උදාහරණයක් විදිහට දියුල් වගේ ගත්තම මේ වගේ ඇඹුල් රසය ගොඩක් වැඩි. ඉතින් මෙන්න මේ වගේ පළතුරු වල ෆ්ලේවර් එක වැඩි කර ගැනීම සඳහා, ඒ කියන්නේ මේ වගේ රසය වැඩි කර ගැනීම සඳහා සීනි වැදගත් වෙනවා. ඒ වගේම මේ ජෑම් නිෂ්පාදනයේදී තරමක් දුරට sugar caramelization process එක වෙන්න පුළුවන්. මේක මෙන්න මේ ජෑම් වල කලර් එක ඩිවලොප් වෙන්නේ. ඒ කියන්නේ මේකේ වර්ණය පවත්වා ගන්න වැදගත් වෙනවා. මෙන්න මේ වගේ හේතු කාරණා ගොඩක් නිසා ජෑම් නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලියේදී අපි මේ සඳහා සීනි භාවිතා කරනවා. ඒත් ඔයාලා සමහර වෙලාවට දැකලා ඇති no added sugar. ඒ කියන්නේ සීනි භාවිතා කරලා නැති ජෑම් වර්ග තියෙනවා. ඒත් මේවා ගොඩක් පැන් රසයි. ඉතින් මේ විදිහට සීනි භාවිතා කරන්නේ නැතුව කොහොමද ජෑම් නිෂ්පාදනය කරන්නේ? ඒ වගේම මේවා කොහොමද මේ විදිහට පැන් රස වෙන්නේ? උදාහරණයක් විදිහට අපි දන්නවා දියුල් කියන්නේ ඇසිඩිටි එක වැඩි පළතුරක්. ඒ කියන්නේ මේක ගොඩක් ඇඹුල්. ඒ දියුල් ජෑම් තියෙනවා සීනි එකතු කරලා නැති ඒවා. මේවා ගොඩක් පැන් රසයි. ඒකට හේතුව තමයි මේවට ආටිෆිෂල් ස්වීට්නස්, ඒ කියන්නේ කෘතිම පැන් රසකාරක වර්ග භාවිත කරලා තියෙනවා. ලෝකයේ මේ වන විට භාවිත වන කෘතිම පැන් රසකාරක වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ සීනි එකතු නොකළ ජෑම් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන ආටිෆිෂල් ස්වීට්නර් එකක්, ඒ කියන්නේ කෘතිම පැන් රසකාරකයක් තමයි සුක්‍රලෝස් කියන්නේ. ඊළඟට ඔයාලට එන ගැටලුව තමයි මේ ආටිෆිෂල් ස්වීට්නර්, ඒ කියන්නේ මේ කෘතිම පැන් රසකාරක වර්ග ආහාරයට එකතු කරගත්තට සෞඛ්‍ය මේ වශයෙන් ගැටලුවක් නැද්ද කියන එක. ඒකට හේතුව තමයි ගොඩක් කලවට මේ සීනි එකතු කරලා නැති ආහාර වර්ග පරිභෝජනය සඳහා යොමු වෙන්නේ ගොඩක් කලවට මේ සෞඛ්‍ය ගැන හිතන අය. එහෙමත් නැත්නම් සීනි ආහාරයට ගන්න බැරි රෝගී තත්ත්වයක් තියෙන අය. මේක දෙපැත්තම තියෙනවා. සමහර ආටිෆිෂල් ස්වීට්නර් වර්ග වැඩි වශයෙන් ආහාරයට එකතු කරගත්තොත් සෞඛ්‍යමය වශයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා විවිධ පරීක්ෂණ වාර්තා වලින් පෙන්වා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ඇස්පර්ටම්. මේ ඇස්පර්ටම් කියන්නේ සීනි වගේ 300 ගුණයක් පමණ පැන රස ආටිෆිෂල් ස්වීට්නර් එකක්. මේ පිළිබඳව ඉන්ටර්නැෂනල් ඒජන්සි ෆෝර් රිසර්ච් ඔන් කැන්සර්, ඒ කියන්නේ පිළිකා පිළිබඳව පරීක්ෂණ සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය, ඒ වගේම WHO එක, ඒ කියන්නේ World Health Organization, ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒ වගේම Food and Agriculture Organization එක. මෙන්න මේ සංවිධානවල ඒකාබද්ධ විශේෂඥ කමිටුවක් විසින් තහවුරු කරලා තියෙනවා මේ ඇස්පර්ටම් වැඩි වශයෙන් ආහාරයට එකතු කරගත්තොත් මිනිසුන්ට පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා. ඒ නිසා ඇස්පර්ටම් පිළිකා කාරකයක් ලෙස වර්ගීකරණය කරලා තියෙනවා. මේකෙදි ඩේලි ඉන්ටේක් ලිමිට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇස්පර්ටම් පරිභෝජනය කරනවා නම්
දවසට ලබාගන්න පුළුවන් මැක්සිමම් ලිමිට් එකක් දීලා තියෙනවා. ඒකද කියන්නේ බොඩි වේට් එක අනුව, ඒ කියන්නේ ශරීරයේ බර අනුව කිලෝග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 40 ඉක්මවල යන්නේ නැති විදිහට මේ ඇස්පර්ටම් අඩංගු ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කරන්න ඕනි කියලා. එතකොට ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ ජෑම් සඳහා භාවිත කරලා තියෙන ආටිෆිෂල් ස්වීට්නර් එක වන සුක්‍රලෝස් ගත්තම මේකෙත් වාසි සහ අවාසි දෙකම තියෙනවා. මේ සුක්‍රලෝස් කියන්නේ සීනි වලට වඩා 600 ගුණයක් පමණ පැණි රසයේ වැඩි ආටිෆිෂල් ස්වීට්නර් එකක්. වාසි විදිහට ගත්තොත් ලෝ කැලරිස්. ඒ කියන්නේ මේ බරපාලනය කරන අයට හැම මේක සීනි වෙනුවට භාවිත කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම දියවැඩියාව තියෙන අයටත් මේ සුක්‍රලෝස් භාවිත කරන්න පුළුවන්. මේ නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටමේ වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තවත් වාසි කීපයක්ම මේ සුක්‍රලෝස් භාවිත කිරීම නිසා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ගැටලු ගත්තම ආහාර දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර පරීක්ෂණ වාර්තාවලින් පෙන්වා දීලා තියෙනවා අපේ මේ බඩවැල ආශ්‍රිතව ඉන්නවා අපිට මේ හිතකර බැක්ටීරියා වර්ග. මෙන්න මේ හිතකර බැක්ටීරියාවන්ට මේ සුක්‍රලෝස් නිසා බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා සමහර පරීක්ෂණ වාර්තාවලින් පෙන්වා දීලා තියෙනවා. මේ පිළිබඳව තහවුරු කිරීමට තවත් පරීක්ෂණයන් සිදු කරන බවට තමයි සඳහන් වෙන්නේ. මොකද මේ විදිහට මේ බැක්ටීරියාවන්ට බලපෑමක් සිදු වුණොත් ඒක ශරීරයේ සමස්ත සෞඛ්‍යයටම බලපෑමක් ඇති වෙන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට ගත්තම ආටිෆිෂල් ස්වීට්නර්, ඒ කියන්නේ මේ කෘත්‍රිම පැණි රසකාරකවල වාසි සහ අවාසි දෙකම තියෙනවා. ඒ වගේම මේ දේවල් පිළිබඳව පරීක්ෂණයන් සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේවා දීලා තියෙන ලිමිට්ස් වලින් පරිභෝජනය කළොත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා සීනි උනත් අපේ ශරීරයට අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ ග්ලූකෝස් අපේ ශරීරයට අවශ්‍ය දෙයක්. ඒ වගේම මේ ග්ලූකෝස් වැඩිපුර පරිභෝජනය කරොත් ඒක අපේ ශරීරයට අහිතකර වෙනවා. මෙන්න මේ වගේ තමයි මේ ආටිෆිෂල් ස්වීට්න වර්ගත් මේකේ වැඩිපුර පරිභෝජනය කරොත් සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මේ දේවල් වලට අමතරව ජෑම් නිෂ්පාදනයේදී භාවිත කරන්න පුළුවන් පැණි රසකාරක වර්ග තියෙනවා. උදාහරණ විදිහට සෝබිටෝල්. මේවනම් සීනි වලට වඩා පැණි රසයේ ටිකක් අඩුයි. ඉතින් මේ විදිහට සීනි එකතු කරලා නිෂ්පාදනය කරපු ජෑම් නිෂ්පාදන තියෙනවා. ඒ වගේම සීනි වෙනුවට වෙනත් පැණි රසකාරක වර්ග භාවිත කරලා නිෂ්පාදනය කරපු සීනි එකතු නොකළ ජෑම් නිෂ්පාදන තියෙනවා. ඒ වගේම සීනි අඩුවෙන් භාවිත කරලා නිෂ්පාදනය කරපු ජෑම් නිෂ්පාදන තියෙනවා. ඉතින් ඔයගේ කැමැත්ත මත මේවා තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳව ඔයගේ අදහස පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඔයත් මේ විදිහට විවිධාකාරයේ ජෑම් වර්ග නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඊට අවශ්‍ය නිවැරදි තාක්ෂණික දැනුම ලබා ගැනීමට TechFood LK අපව සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකදී ඔයාලට ජෑම් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණික පැතිකඩ සහ එහි විද්‍යාත්මක පසුමේ පිළිබඳව ප්‍රායෝගිකව දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් techfoodlk.com හරහා අපගේ වෙබ් අඩවියට පිවිසලා. ඒ වගේම අපගේ Facebook page එක techfoodlk Facebook page එක හරහත් අපව සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම WhatsApp හරහත් අපව සම්බන්ධ කරගෙන තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. ඊට අවශ්‍ය සියලුම links පහල description එකේ දාලා තියෙනවා. තවත් වීඩියෝ එකකින් අපි ආහාර නිෂ්පාදනයේදී සෝබිටෝල් භාවිතයේ තියෙන වාසි සහ අවාසි පිළිබඳවත් මේකේ භාවිතයන් පිළිබඳවත් කතා කරමු අලුත් වීඩියෝ එකකින්. ආයෙත් හමු වෙමු.